ඒකත් ආඛ්‍යාන කෘත්‍යයක්. මම ඔබට ආරාධනය කරනවා මේ කෘත්‍ය කොහෙන්ද ගියාගෙන කියවන්න. කියෙන්නේ විතුම කෘත්‍යයක්. මොකද මේ සමාජයේ පිළිබඳ සමාජයේ අපේ කතාන්දරේ හරියට ගොඩනගන කෘත්‍ය. ඒකත් ඒ කෘත්‍ය රාජතිලක ලයනල් සහපියන් පරපුරු තුනක්. රාජතිලක ලයනල් සහපියන්. දැන් මේ කාව්‍ය පිළිබඳව කාව්‍ය පිළිබඳව මහගමසේකරම් මෙහෙම කියනවා. රාජතිලක ලයනල් සහපියන්ට මේ වූ කලි අතීත වර්තමාන අනාගත යන පරම්පරා තුනේ කතා කරනවා. එක පරපුරක් රාජතිලකල පරපුර. ඊට පස්සේ ලයන ඊට පස්සේ පිය. මම කියන්නේ. දැන් මෙතන මේ රාජතිලක කවුද? මම මේ ටික කියවන්නේ ඔබට මේ පොත පිළිබඳව මේ ආසාවක් ඇති කරගන්න. මේ රාජ්‍ය විචාර කණ්ඩායම. මේ රාජතිලක තමයි පැරණි පරපුර. කවුද රාජ? ගලතර විසු ගලතර මහා කන්දේ විසු සත්ගුණවත් දොන් පේබ්‍රික් රාජතිලක විජේ ශ්‍රීවර්ධන මේ රාජ රාජතිලක දොන් පේබ්‍රික් රාජතිලක විජේ ශ්‍රීවර්ධන මුහන්දිරන් රාලහාම් සිහිවන මිනිසයි. මොන ස්තම්භයක් තියෙනවා මේ ගලතර රාලහාමි සිහිවන මිනිසයි. කළු ගැහුම් දියසෙවල පලාගෙන මොහොතකින් මතුවේ. අර ස්තම්භය මතු වෙලා යනවා. තඹ පැහැති උඩු රැවුල උස මහත දල රෝම අඟ පසඟ බස්තම අතකින් අරගෙන බඩ පෙනෙන්න උඩට අකුලා මේස් දැරින් එකාලේ මේස් පෙනෙන් උඩට අකුලා අහන්නේ සුරුප්ප බිබින් රාලහන් අවතාර ඉල්ලෙන් දැක්කලු වස්තු දෙකුල නම්බුව මොන අය අඩු කෙනෙක්ද ගහක් ගලක් වගේ හිටියේ ගලතර රජුරු ගිය කීතර නම්බුල සියම් රජුට අත දු තුදු ගොන් දෙන්නා බැබලා පක්කි කරත් තේන ගල රජුරු වෙනකොට රාජ තේදසින් එමිලේ එකේ කඩමන්ගේ ගෑනු පිටුම සෝප්පුට අයින් දෙමි එකක් පස්ස බලයි මේ ගල්තර නරයි විරිසන පිත්තල බොත්තම් විරිසන රම් පකක්කම් පින්කල අයට ගිය ගිය තැන කරුණා නායක හාමුදුරට වඩා අමුට අෂ්ටක බණ සුළු අලිවෙදක අලිමන්ත නොදන්න දෙකුත තත්තරන් සුරේ තුළ හෙමලා තැයි හෙමලා තැයි ගල්බාස්ක කුරුමීම අන්දක කරකව බිම දැම්මේ නාලම අල්ලන්ට බැරුම් හිටිය ජයසුන්දර පොලිසියත් එක්ක ගිහින් පිළිති පෙරාලම එක සේසත් කරගෙන මුළු වැයිකියම පතුරාගෙන හන්න සත ගල් කනුවක් වගේ පෙරාලා වාසල උදරිකව ඔන්න මෙන්න කියලා මේ කල් කරලා මේ පරණ අවදිය පරණ තප්පර හැබැයි මේ රාලහන්ට දරුවු හිමිටියෙත් නැහැ. ඉතින් ඊට පස්සේ ගල්තර රාහාමිගේ පුතාගෙන තමයි මේ කියන්නේ. ලයින් වලගේ පරම්පරා. ඉතින් ලයින් ගමේ ඉන්න අය කිව්වේ ලයනල් බින් බාට. අම්මා කොහොම වුණත් විය පාරුසි හොඳයි. රාලහාමිගේ ලේනොයි. මේ ලයින් උපදින්නේ මේ සිරිපිනා කියන අනියම් බිරිඳුගේ කුසේ. එහෙම රාලහාම ඉන්නෝ. එහෙම දරුවෝ ඉන්නෝ. ඒක අන්තිමේදී මේ ලයිනල් අර ගම් පෙරලේ පියල් වගේම කොළඹට ගිහිල්ලා ඉගෙනගෙන පඩියෙන් පඩිය ගිහිල්ලා බල බරපතල මිනිහෙක් වුණා. හැබැයි ඌ ඉන්නේ එක සංක්‍රාන්ත සමයේ. මම මේ දැන් ලයිනල් සමාජය ඉහළට ගිහිල්ලා මේ සමාජ විධායක නියක් ලබාගෙන ඉන්න පුළුවන්. උඩට ගිහිල්ලා ඉන්නේ. ඒ ලයිනල් ගැන කියන කැලේ පත්‍රය මාගසේකර මේ කවිදිය දැන් මේ මාගසේකර කැලේ පත්‍රන භාෂාවෙන් ලියන මේ එක බලන්න ඒකෙන් තමයි ලයන කවුද කියලා මම හඳුනගන්නේ දෙවෙනි පාර සකල ශ්‍රී පිරි ශ්‍රී ලංකාවේ ලයන ගුණවර්ධන තරුණා අමරසිංහගේ නෝනා සමගින් නීජාඩම් කර සිටු ලෙසලා ඔන්න සාමාන්‍යයෙන් කාර්යවල තියෙනවා එතනින් මගහැර මෙතනට ඇවිදින් බුදුරු සොයා වටපිට බලනවා. චකල සැවම අඟනුනි මෙහි සිටිනා
ප්‍රවේශමෙන් කල් යවන්න වෙනවා. මේ සසර කලකිරී සිටිය ප්‍රේමවතී නෝනාගේ බින්දයි සීලේ ඇසර බලන මැන ඇසර බලන අපතරේ සිටින නොකනත්තම් කලියුග කාලේ ඉහළ පදවි ගරු තරන්තුරු දරන උදවියෙක් මෙහෙමයි තාලේ රටේ ජාතියේ ආගම පිළිහි වෙනසෙන කරුණ කරා ඒ කවිලා මේ කැලේ පතරේ අරගෙන තමයි මේ ලයරයට දෙගුණනක ඒක තමයි කවියේ නිර්මාණ ශක්තිය හැටියට ඉතින් මම ඊට පස්සේ තමයි ඉතින් මේ කවිය මේ ලයරෙකට පුතාගෙන මේ ප්‍රියන්ත ගැන කියන මේ ප්‍රියන්ත තමයි ඊළඟ යුගයේ ඒ ප්‍රියන්ත ගැන කියන කවිය මෙන්න මෙහෙම කියලා මේ කියනවා ඒක කියලා මම මේ සතරාදී මුන්දනේකී පෞරුසතාලයි වෙරළ දිගින් මුතුමතුරු යස සෞභාවේ පොළොව පලා මිනි රුවන්ින් පිසුළු ළඟාවේ පොළොව එවන් පුත් උරුමෙන් ලැබුණා හිත මේ උපදින පැරකුම් මහලද පුතුවේ සිරි රාහුල විරුසක් පිටි කිවිසුරු පුතුමයි ඒ හැමගේ ගුණ නැද බල පුතුට පිටයි මේ පොළොවට හෙට දවසට මා පුතු පිටි ඒ ප්‍රියන්ත වඅමුණදෙන හැටි මේ පරපුතුන් එතකොට මෙන්න මේ වාගේ සමාජ කතාන්දරයක් ලියන්න මාර්ගෝපදේශ කරගන්න බෑ. ඉතින් මම ආරාධනා කරනවා දැන් මේ කතාව නිරසයි. තව